තත්ත්වෙදී හොඳයි අපි උත්සාහ කරන්නේ දැන් අලුතෙන්ම පක්ෂපති සංවිධානය කරන කටයුතු ගැන නියැලෙන්න ඒ කියන්නේ පොදු ජන පෙරමුණේ පක්ෂපති සංවිධාන කටයුතු කරන්න ඒ අතර අපිට තියෙන වැඩ රාශියක් කරන්න මම හිතන්නේ අර ගොඩක් වෙලාට අස්වැසුමෙන් සමහර කපලා දාලා තිබිච්ච ඒවා අභියාචන දීලා තියෙනවා දැන් ඒ අභියාචන දීපු අයටත් අපි අලුතෙන් හරි අභියාචන හරියට වැඩ කරලා නැත්නම් ඒකන සොයලා බලලා ඒ කටයුතු කරන්න ඕනේ අමාත්‍යංශයක් හැටියට කාන්තා සහ ළමා එකේ විශාල වැඩ කටයුතු ගොඩක් කරනවා නෑ නෑ අපේ සෞඛ්‍යෙට මොකද වෙලා තියෙන්නේ මොකද කරන්නේ මම නම් ඉන්ජෙක්ෂන් ගහන්නේ බයයිද ඒ බය මිනිසුන්ට ඇති කරන්න එපා කියලා කියනවා. මොකද ජනතාව දරුවන්ට එන්නත දෙන්න ඕනේ. ඒ එන්නත කියන්නේ රෝග විශාල සංඛ්‍යාවකින් බේර ගන්න අවස්ථාව. මෙහෙම දැන් අපේ ක්‍රමයක් තියෙනවානේ කවුරු හරි කෙනෙකුට පොඩි වැරදීමක් වුණාම ඒක පිට හොයාගෙන ගහනවා එයාට ලොකු කරදර කරනවා. ඉතින් මේක මින් මත්තට කෙනෙක්ව නොමරන විදිහට කටයුතු කරපො. මෙරණ අය හොයන්න බෑ. ඉන්ජෙක්ෂන් ගහලා බෙහෙත් විස වෙලා මැරෙන එක දැන් කමිටුව පත් කරලා තියෙනවනේ. ඔව්. කමිටුව වහාම නිර්දේශ කරන මොකක් හින්දද මට මේක කරන්න හොඳ නැහැ. නමුත් චුට්ටි චුට්ටි කියන්න බෑ ඉතින් ජීවිතවලින් වඳිකවලා තියෙනවා. මේව ඉක්මනට හරි ගස්සන්න ඕනේ. බාල බෙහෙත් ලංකාවට ගේන එක වහාම නතර කරන්න. ඒකෙන් බාල වේද මන් දන්නේ නැහැ. මන් දන්නේ නැහැ. මිනිසු කියනව තමයි මාත් දන්නේ. ඔව්. ඒක සාමාන්‍ය මිනිසු කියනවා මේ බාල බෙහෙත් කියලා දෙනවා මම දන්නේ නැහැ. මම කියන්නේ නැද්ද සෞඛ්‍ය මතුමාගේ මට අහන්න බෑ මොකද ජනතාව අහනවා පක්ෂයෙන් අහනවා රජයෙන් අහනවා ජනාධිපතිතුමා ඉන්නවනේ තුමායි තුමත් ඉතුමානි කාන්තා සහ ළමා ඒ දරුවෝගෙන ඉන්න අපේ කැබිනට් මතුමා ඉතුමා හරිම උනන්දුයි ඒක මම හිතන්නේ ඒක හරි හරි මම ඇඟ බේරගත්තා ඈ ඇඟ බේරගෙන වැඩ නැද්ද රත බේරගන්න නැද්ද රට බේරගන්න ඕනේ අනිවාර්යෙන්ම රට බේරගන්න ඕනේ අනිවාර්යෙන්ම රට බේරගන්න තමයි මේ තරම් දේවල් කරලා තියෙන්නේ